සුබ දවසක් වේවා දරුවනේ හැමෝටම අපි මේ ඉන්නේ අපේ උසස් පෙළ භෞතික විද්‍යා ලෙසන් සීරීස් එකේ 145 වෙනි ලෙසන් එකේ හරි අපි යාන්ත්‍ර විද්‍යාවට අදාළව අපි මේ ඉන්නේ දරුවනේ 107 වෙනි වීඩියෝ ලෙසන් එකේ හරි අපි මෙතෙන්දි කතා කරන්න දරුවනේ අපි දැන් කතා කරමින් යන්නේ මේ බ්‍රහ්මණ චලිතය හා සම්බන්ධ වෙච්ච කොටස් හරි අපි බ්‍රහ්මණ චලිතයට අදාළ සිද්ධාන්ත කතා කරා ගැටලු කතා කරා හරි දැන් අපි බ්‍රහ්මණ චලිතයේ තවත් වැදගත් කොටසක් වෙන කෝණික ගම්මිතාවය කියන කොටසට තමයි අවිත් තියෙන්නේ හරි එතකොට දරුවනේ ඔබට මේ අපි කරපු දැන් 145 වෙන්න පුළුවන් ඔය 145ම වීඩියෝස් හරි ඊට කලින් දැන් ඉස්සරහට කරන වීඩියෝස් මේ ඔක්කොම දරුවනේ ඔබට ටියුෂන් ලංකා YouTube channel එකට ආවොත් සහ අපේ වෙබ්සයිට් එකට ආවොතින් මේ ටික පිළිවෙලකට වාඩි වෙලා අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා හරි අපි හොඳයි දරුවනේ කෝණික ගම්මිතාවය කියන්නේ අර රේඛීය ගම්මිතාවය වගේම එකක් තමයි හරි ඔබට මතක නම් අපි දැන් රේඛීය චලිතයේ යෙදෙන අංශුවක රේඛීය ගම්මිතාවය හරි mv/n ගත්තා හරි ස්කන්ධේ ප්‍රවේගයේ ගුණිතෙන් අපි ගත්තා ඒ වස්තුවේ රේඛීය චලිතයේ යෙදෙන කිසියම් වූ වස්තුවක රේඛීය ගම්මිතාවය හරි භ්‍රමණ චලිතයේ යෙදෙන කිසියම් වූ වස්තුවක සම්බන්ධයෙන් තියෙන ওই ගම්මිතාවයට අපි කියනවා කෝණික ගම්මිතාවය කියලා. හරි. ওই කෝණික ගම්මිතාවයත් දරුවනේ මීටම අනුරූප රාශියක් වෙන අවස්ථಿತಿ ගුණණයයි කෝණික ප්‍රවේගයේ ගුණිතය වෙන i ඔමේගා ගෙන් ගන්න පුළුවන්. හරි. එතකොට මේක තමයි මූලිකම දේ. කෝණික ගම්මිතාවය සහ රේඛීය ගම්මිතාවය. හරි. එතකොට රේඛීය ගම්මිතාවයක් අපිට තියෙන, ඒ කියන්නේ රේඛීය ගම්මිතාවයක් තියෙන්න පුළුවන් එයාට කිසියම් වූ වේගයක් තියෙනවා නම් අදාළ ස්කන්ධයට. හරි. කෝණික ගම්මිතාවයකුත් තියෙන්න පුළුවන් එයාට කිසියම් අවස්ථಿತಿ ගුණණයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට කෝණික ප්‍රවේගකුත් තියෙනවා. හරි. දරුවනේ මෙතෙන්දි තවත් වැදගත් දෙයක් වෙන්නේ දැන් අපි දන්නවා රේඛීය චලිතයේ යෙදෙන වස්තුවක ගම්මිතාවය වෙනස් වෙනවා. එයා මත බලයක් යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා බලය කියන්නේ කෝණික ගම්මිතාවය වෙනස් වීමේ රේඛීය ගම්මිතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෝණික ගම්මිතාවය නෙමෙයි. හරි. mv ඍණ mu බෙදීම ඩෙල්ටා t. හරි. ඒ කියන්නේ නිව්ටන්ගේ දෙවන නියමයෙන් අපි ගත්තා කිසියම් වස්තුවක රේඛීය ගම්මිතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය එයා මත යොදනු ලබන බලයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා සහ ගම්මිතාව වෙනස් වීමේ දිශාව බලයේ දිශාව කියලා. හරි. මේ වගේම දරුවනේ කෝණික චලිතයේදීත් හරි කෝණික කියන්නේ භ්‍රමණ චලිතයේදීත් අපිට තියෙනවා දැන් භ්‍රමණ චලිතයක යෙදෙන්නේ යාට බලයක් නෙමෙයි යෝනි. හරි. අපි දන්නවා යාට ඕන වෙන්නේ ව්‍යාවර්තයක්. හරි. ওই ව්‍යාවර්තය කියන එක ටෝ කියන එක i ඔමේගා ඍණ i ඔමේගා නොට් බෙදීම ඩෙල්ටා t කින් අපිට ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මෙයාගේ ව්‍යාවර්තය කිසියම් වූ يعني කෝණික ගම්මිතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙයා මත ව්‍යාවර්තයක් තියෙනවා. يعني සපල ව්‍යාවර්තයක්. හරි. ඒ ව්‍යාවර්තය අපිට ගන්න පුළුවන් කෝණික ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරි. ඒ කියන්නේ දරුවනේ දැන් අපිට ටෝ එතකොට ගැනීමේ හැකියාව තියෙනවා. මේ ටික අපි ගත්තොත් ටෝ කියන එක අපිට ගන්න පුළුවන් i වාරයක් ඔමේගා ඍණ ඔමේගා නොට් බෙදීම ඩෙල්ටා t. ඒ කියන්නේ අවසාන කෝණික ප්‍රවේගයෙන් ආරම්භක කෝණික ප්‍රවේගය අඩු කරලා කාලේ අදාළ කාලයෙන් බෙදනවා කියන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ අපි මේ කලින් කතා කරපු සමීකරණයම තමයි. හරි. f සමානයි ma වගේමයි. ඊට අපිට දැන් අපි මෙතෙන්දි දන්න දේවල් ටිකක් තියෙනවා. රේඛීය ගම්මිතාවයේ mv ගෙන් ගන්න පුළුවන් අපි කලින් දන්නවා කෝණික ගම්මිතාවයේ වගේම අවස්ථಿತಿ ගුණණය සහ කෝණික ප්‍රවේගයේ ගුණිතයෙන් ගන්න පුළුවන්. හරි. එතකොට කිසියම් වූ වස්තුවක රේඛීය ගම්මිතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා නම් එයා මත අනිවාර්යයෙන්ම බලයක් තියෙනවා. හරි. ඒ වගේම කිසියම් වූ භ්‍රමණයේ වෙන වස්තුවක කෝණික ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා නම් එයා මත අනිවාර්යයෙන්ම බාහිර ව්‍යාවර්තයක් තියෙනවා. හරි. අපිට එතකොට මේ ගැටලු දෙන්න පුළුවන් දරුවනේ කෝණික
කෝණික ත්වරණය ඇසුරෙන් දෙන්න පුළුවන් නැත්නම් කෝණික ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් දෙන්න පුළුවන් එහෙම වුණොත් මේ සපල ව්‍යාවර්තය හොයාගන්න පුළුවන් වෙනවා හරි අපිට සපල ව්‍යාවර්තය දුන්නොත් අවස්ථිති ගුණණය දුන්නොත් ඔය අදාළ කෝණික ප්‍රවේගයන් අපිට හොයා ගැනීමේ හැකියාව තියෙනවා හරි ඒක තමයි මූලිකම දේ එතකොට අපි අපිට දැන් මෙහෙම දෙයක් තියෙනවා හරි දැන් අපි ගත්තොත් දැන් කෝණික ගම්මිතාවය අපි L කියලා ගත්තොත් අපි ඒක දන්නව දරුවනේ I ඔමෙගා කියලා හරි එතකොට මේකේ අවස්ථಿತಿ ගුණණය සහ කෝණික ප්‍රවේගය සඳහා අපිට විශේෂිත රාශීන් කියන්නේ අපිට දාන්න පුළුවන් මේ කෝණික ගම්මිතාවය සහ අවස්ථಿತಿ ගුණණය රේඛීය චලිතයේ තියෙන ඒ ප්‍රවේගයන් සහ ස්කන්ධයන් ඇසුරෙන් උනත් හරි දැන් අපි දරුවනේ දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් සලකන්න හරි කිසියම් වූ ඕ කියලා ලක්ෂයක් වටා මෙන්න මේ ස්කන්ධයක් හරි භ්‍රමණ චලිතයේ යෙදෙනවා ඒ කියන්නේ භ්‍රමණ චලිතයේ යෙදෙනවා කියන්නේ මෙයා උත චලිතයක් තමයි යෙදෙන්නේ හරි ඒ කියන්නේ හිතන්නකො මේ තැටියක් තියෙන තැටිය මෙතනින් හයි කරලා ඒ තැටියේ තියෙන අංශුවක් ගැන තමයි අපි මේ කතා කරන්නේ හරි එතකොට එයා භ්‍රමණ චලිතයක යෙදෙනවා කියලා අපිට ගන්න පුළුවන් ඕනනම් එයා අංශුව විතරක් ගත්තොත් උත චලිතයක යෙදෙනවා කියලාත් ගන්න පුළුවන් හරි අපි තමයි තැටියක තියෙන ওই අංශුවක් තමයි අපි මේ ගත්තේ මිස්කන්ධයක් කියලා එතකොට මෙයාගේ අවස්ථಿತಿ ගුණණය අපි දන්නවනේ mr වර්ග කියලා හරි එතකොට මෙයාගේ රේඛීය ප්‍රවේගය v නම් v සමාන r ඔමෙගා කියලාත් අපි දන්නවනේ හරි එතකොට ඔමෙගා වෙනුවට දාන්න පුළුවන් v බෙදීම r කියලා ඔය ටික අපි මෙතෙන්ට සම්බන්ධ කරොත් mr වර්ග i වෙනුවට දාන ඔමෙගාට දාන v බෙදීම r කියලා ඊට පස්සේ mrv කියලා ගන්න පුළුවන් ඒ වගේ මේක නිකන් ඔමෙගා තිව්වොත් mr ඔමෙගා mr වර්ග ඔමෙගා මේ දෙකම උනත් අපිට දාන්න පුළුවන් හැබැයි දරුවනේ මේක විශේෂත්වය තියෙන්නේ ඒ කියන්නේ අවස්ථಿತಿ දැන් මේ මේක අපිට දාන්න පුළුවන් වෙන්නේ අවස්ථಿತಿ ගුණණය ඔයි m ස්කන්ධය r දුරකින් තියෙන නැතුව දැන් අපිට මේක හැමතැනටම දාන්න බෑ හරි ඒ කියන්නේ ඔබ හිතුවොත් දැන් තැටියක වගේ කෝණික ගම්මිතාව අපිට ඕන වුණොත් හරි අපිට දැන් මේ වගේ එකක් දාලා ගන්න ඒ කියන්නේ i ඔමෙගා දාන්න පුළුවන් අවස්ථಿತಿ ගුණණය අපි දන්නවනම් සහ ඔමෙගා සම්බන්ධ කරගෙන කරා නමුත් දැන් මේක අපිට දැමීමේ හැකියාවක් නැහැ මොකද මේකේ අවස්ථಿತಿ ගුණණය වෙන්නේ මේ mr වර්ග නෙවෙයි ඊට වඩා වෙනස්නේ හරි අපි මේ වගේ එකක් හා සම්බන්ධ වුණොත් අපිට මෙහෙම ව්‍යුත්පන්න කරගැනීමේ හැකියාවකුත් තියෙනවා හරි ඔය කෝණික ගම්මිතාවේ දිශාව අපි හොයා ගන්න දරුවනේ අපි දකුණ නියමය අපි පාවිච්චි කරනවා ඒ කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් දරුවනේ දකුණු අත හරි මේ දකුණු අත මෙහෙම මහපට ඇඟිල්ල එක يعني කෙලින් වෙන විදියටත් අනිත් ඇඟිලි ටික භ්‍රමණයේ වෙන දිශාවටත් තමයි අපි දාන්නේ හරි ඔබ හිතන්න ඔබට තියෙනවා මෙන්න මෙහෙම තැටියක් මේ අක්ෂය වටා හරි ඒ තැටිය මෙන්න මේ දිශාවට තමයි භ්‍රමණය වෙන්නේ හරි මේ දිශාවට එහෙම වුණොත් අපි අපිට දාන්න වෙන්නේ භ්‍රමණයේ වෙන දිශාවට මේ ඇඟිලි ටික හරි එහෙම දැම්මොත් මහපට ඇඟිල්ලෙන් තමයි දරුවනේ අපිට ඒ කෝණික ගම්මිතාවේ දිශාව අපිට ගැනීමේ හැකියාව එන්නේ හරි එතකොට කෝණික ගම්මිතාවේ තියෙන්නේ මේ පැත්තට හරි දැන් ඔය තැටියම අපි ගත්තොත් මේ පැත්තට භ්‍රමණය වෙනවා කියලා හරි අපි එතකොට භ්‍රමණය වෙන දිශාවට ඇඟිලි ටික කොහොම දාලා එතකොට මහපට ඇඟිල්ලෙන් තමයි කෝණික ගම්මිතාවේ දිශාව ගන්නෙ මේ දිශාවට හරි එතකොට අපිට මේක කියන්න වෙන්නේ දරුවනේ මේ තැටිය තැටියට ලම්බක දිශාවක් ඔස්සේ ඉහළට හෝ පහළට තමයි යෙදෙනවා කියලා ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් දැන් මේ අවස්ථාවේ නම් මේ තැටියට ලම්බකව ඉදිරියට නැත්නම් මේ පැත්ත කියලා මේ පැත්තට තමයි කෝණික ප්‍රවේ يعني ගම්මිතාවේ දිශාව තියෙන්නේ
මේක ගත්තොත් හැටියට ලම්බකව වම් පැත්තට වෙන්න තමයි කෝණික ගම්මිතාවේ දිශාව තියෙන්නේ හරි හොඳයි දැන් දරුවනේ අපි අපි දැන් මෙතෙන්දී ඉගෙන ගත්ත දේවල් ආයි කතා කරොත් හරි අපි මුලින්ම දැනගන්න ඕන කෝණික ගම්මිතාවේ කියන එක කොහොමද ගත්තේ කියලා හරි ඒක ගත්තේ අවස්ථಿತಿ ගුරුණේ කෝණික ප්‍රවේගයේ ගුණිතෙන් හරි රේඛීය චලිතයේ දරුවනේ ගම්මිතාවේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තියෙන නිසා තියෙනවා නම් එතන බලයක් තිබුණා ඒ වගේම කෝණික චලිතයේ නැත්නම් භ්‍රමණ චලිතයේ කෝණික ගම්මිතාවේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා නම් එතන ඇති වෙන්නේ බලයක් නෙමෙයි ව්‍යාවර්තය හරි සපල ව්‍යාවර්තය හොයාගෙන ඉමේ හැකියාව අපිට තියෙනවා හරි එතකොට මෙන්න මේ වගේ ස්කන්ධයක් ආර දුරකින් අපිට භ්‍රමණ චලිතයේ දෙනවා නම් අපිට මෙන්න මේ වගේ දෙයක් විඋත්පන්න කර ගැනීමේ හැකියාවක් තියෙනවා හරි ඒක ඊතරම්ම කියන්නේ ඒක අවශ්‍යතාවය අනුව අපිට ගන්න පුළුවන් හරි ඕන තැනකට අයෝ මේක දැමීමේ හැකියාව තියෙනවා හරි ඊට අන්තිම දෙක තමයි අන්තිම දේ තමයි අපි කොහොමද මේ කෝණික ගම්මිතාවේ දිශාව හොයාගන්න කියන එක අපිට ඒකට දකුණත් නියමයේ පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා දකුණු අතේ මහපට ඇඟිල්ල සහ ඉදිරි ඇඟිලි ටික සම්බන්ධ කරගෙන අපිට ওই කෝණික ගම්මිතාවේ දිශාව හොයාගන්න පුළුවන් හරි මං හිතනවා දරුවනේ කෝණික ගම්මිතාව සම්බන්ධයෙන් ඔබට දැන් අවබෝධයක් තියෙනවා හරි අපි යමු එහෙම වුණොත් කෝණික ගම්මිතා සංස්කෘතික නියමයේ හා සම්බන්ධ කොටස් කතා කරන්න. හරි එතෙන්දී දැන් අපිට ටිකක් ගැටළු එහෙම විසඳලා මේකේ තවත් ප්‍රායෝගික යෙදීම් කතා කරන්න පුළුවන්. හරි හොඳයි. දරුවනේ දැන් ඔබට මේ මේවා හා සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි අපේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න අපි අනිවාර්යයෙන්ම ඔබට ඒ තියෙන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම විසඳලා දෙනවා. හරි යමු අපේ ඊළඟ කොටසට.